සුබ දවසක් කියලා පිළිගන්නවා දැනුම් තිර එල්කේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැම දෙනාම. අපි movies බලද්දි Marvel Cinematic Universe, DC Extended Universe වගේ විවිධාකාර universe හම්බ වෙනවා. ඒ වගේ universe එකක් තමයි Monsterverse එක. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ මෙන්න මේ Monsterverse එක ගැන. Legendary Entertainment සහ Warner Brothers සමාගම් දෙක එකතු වෙලා නිර්මාණය කරපු Monsterverse එක යටතේ මේ වන විට මූවීස් 4ක් රිලීස් වෙලා තියෙනවා. ඒ 2014 ගොඩ්සිලා මූවී එක, 2017 කොන්ග් ස්කල් අයිලන්ඩ් මූවී එක, 2019 ගොඩ්සිලා කිං ඔෆ් ද මොන්ස්ටර් මූවී එක සහ 2021 දී රිලීස් වුණු ගොඩ්සිලා වර්සස් කොන්ග් මූවී එක. ඒ වගේම මේ මූවීස් 4ේ සම්පූර්ණ ආදායම ඩොලර් බිලියන 1.95ක් බවත් සඳහන් වෙනවා. ඉතින් මොන්ස්ටර්වර්ස් එකේ ඉන්න ජීවීන් සහ තවත් වැදගත් කරුණු රසක් ගැන දැනගැනීමට රැඳී සිටින්න අප සමගම මේ වීඩියෝ එකේ අවසානයේ දක්වාම. වීඩියෝ එකට යන්න කලින් තාමත් ඔයා අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් අදම subscribe කරලා එකතු වෙන්න කියලාත් මතක් කරනවා. මොන්ස්ටර්වර්ස් එක ගැන කතා කරද්දී අපිට හම්බෙන වැදගත්ම සංවිධානය තමයි මොනාක් සංවිධානය. 1946 දී ආරම්භ කරපු මේ සංවිධානය තමයි මොන්ස්ටර්ස්ලා ගැන වැඩිපුරම දන්නේ. මේ මොන්ස්ටර් සත්තු ඉන්නේ කොහෙද, ඔවුන්ගේ ශක්තියන් හා දුර්වලතා ඇතුළු හැම තොරතුරක්ම මොනාක් සංවිධානය විසින් රැස් කරනවා. ඒ වගේම ගොඩ්සිලාට විරුද්ධව ඇටොමික් පවර් එක පාවිච්චි කරන්න අවශ්‍ය දත්ත ලබා දුන්නේ මොනාක් සංවිධානය විසින්. ඊට අමතරව 1973 දී කොන් ගැන ගවේෂණය කරන්න ස්කල් අයිලන්ඩ් එකට ගිය ටීම් එකත් අයිති මොනාක් සංවිධානයට. මේ සංවිධානයේ විසින් විශාල ජීවීන් හැඳින්වීමට මූටෝ කියන නම භාවිතා කරනවා. ඒකේ තේරුම තමයි මැසිව් අන්අයිඩෙන්ටිෆයිඩ් ටෙරස්ට්‍රියල් ඕගනිසම්. ඒ වගේම මේ සංවිධානයේ ප්‍රධානියෙක් වන මහාචාර්ය ඉෂිරෝ සිරිසාවා කියන විදිහට ගොඩ්සිලා කියන්නේ පෘථිවියේ සමබරතාවයේ රැකගන්න ස්වභාව ධර්මයා විසින් නිර්මාණය කරපු ජීවියෙක්. ඊළඟට මොන්ස්ටර්වර්ස් එකේ ඉන්න ගොඩක් බලවත් මොන්ස්ටර් කෙනෙක් වන ගොඩ්සිලා ගැන කතා කරනවා නම් ගොඩ්සිලා පැවත එන්නේ මීට වසර මිලියන 253කට පෙර ප්‍රාග් ඓතිහාසික යුගයේ ඉඳන්. මෙයාගේ ප්‍රධානම ආහාරය තමයි විකිරණ, එහෙමත් නැත්නම් රේඩියේෂන්. පෘථිවිය ආරම්භයේදී වර්තමානයේ වගේ 10 ගුණයක් විතර රේඩියේෂන් තිබුණා. කාලයත් සමග පෘථිවියේ රේඩියේෂන් තාපය අඩු වුණු නිසා ගොඩ්සිලාට සිදු වුණා විකිරණශීලීතාවය අධික සාගර පතුලේ හයිබනේට් වෙන්න. ඊට පස්සේ 1945 දී හිරෝෂිමාවේ බෝම්බේ පිපිරීමත් සමග ගොඩ්සිලා සහ තවත් මූටෝ කෙනෙක් වන ෂිනමුරා අවදි වෙනවා. ඉන්පසු ගොඩ්සිලා ජීවත් වුණේ සබ්මැරින් වලට පහර දීලා ඒවේ තියෙන රේඩියේෂන් වලින්. ගොඩ්සිලාගේ හැකියාවන් ගැන කතා කරනවා නම් ජලයේ ඉන්න වෙලාවට කරමල් වලින් හුස්ම ගන්නත්, ගොඩබිම ඉදී පෙනහැලි වලින් හුස්ම ගන්නත් ගොඩ්සිලාට පුළුවන්. ඊළඟට ගොඩ්සිලාගේ පරමාණුක හුස්ම. ඉතින් මේක ඉතාමත් බලවත් ශක්ති කදම්බයක් විදියට හඳුන්වන්න පුළුවන්. සතුරාව පරාජය කිරීමට අපහසුම අවස්ථාවකදී තමයි ගොඩ්සිලා මේ පරමාණුක හුස්ම භාවිත කරන්නේ. ඒ වගේම මෙයාට විශාල ශක්ති ප්‍රමාණයක් අවශෝෂණය කර ගැනීමෙන් තම තුවාල සුව කරගන්නත් පුළුවන්. අනෙක් විශේෂ හැකියාව තමයි ගොඩ්සිලාට විශාල ශක්ති ප්‍රමාණයක් අවශෝෂණය කරන්නත්, ඒවා නැවත ප්‍රක්ෂේපණය කරන්නත් පුළුවන්. මෙයාගේ දුර්වලතා විදියට අධික ශක්තියක් අවශෝෂණය කරලා ඒක පිට කරදි පාලනය කරගන්න බැහැ. ඊළඟට කොන් ගැන කතා කරනවා නම් මීට වසර ගණනාවකට කලින් ස්කල් අයිලන්ඩ් එක පාලනය කළේ ටයිටනස් කොන් කියන ස්පීෂියස්ලා විසින්. ඉතින් මෙයාලා මේ ස්කල් අයිලන්ඩ් එකේ තියෙන හැලෝ අර්ත් එකට විවෘත වෙන ගීට් එකේ ආරක්ෂකයෝ විදියට තමයි කටයුතු කළේ. හැබැයි කාලයක් යනකොට ස්කල් අයිලන්ඩ් එකට ස්කල් ක්‍රෝලර්ස් කියන මොන්ස්ටර්ස්ලා එන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේ කොන් ස්පීෂියස්ලා සහ ඉස්කල් ක්‍රෝලර්ස් අතර සටන් ඇති වෙලා අවසානයේදී ඉතුරු වෙන්නේ කොන් ස්පීෂියස් ලගින් දෙන්නෙක් විතරයි. මේ දෙන්න තමයි කොන්ගේ අම්මයි තාත්තයි. ඉතින් මේ දෙන්නයි ඉස්කල් ක්‍රෝලර්ස්ලා අතරයි පැවති අන්තිම සරණ අතරතුරේ තමයි කොන්ව බිහි වෙන්නේ. නමුත් මේ සරණේදී කොන්ව ආරක්ෂා කරගන්න පුළුවන් වුණත් කොන්ගේ අම්මයි තාත්තයි ඉස්කල් ක්‍රෝලර්ස්ලා අදිමිය යනවා. මේ වගේ අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දීලා ඉපදුණු කොන් අවසානයේදී ඉස්කල් අයිලන්ඩ් එකේ ආරක්ෂකයා බවට පත් වෙනවා වගේම ඉස්කල් ක්‍රෝලර්ස්ලා දුටුතැන මරලා දාන තරමට දරුණු වෙනවා. කොන්ගේ හැකියාවන් ගැන කතා කරනවා නම් හොඳින් කඳු නැගීමට සටන් කිරීමට මෙන්ම හොඳ සෙන්සේබුත් කොන්ට තියෙනවා. ඒ වගේම කොන්ට මද බුද්ධියක් තිබෙනවා. දැන් ගොඩ්සිලාගේ ප්‍රබලම විලන් කෙනෙක් වන කිං ගිඩෝරා ගැන කතා කරමු.
කිං ගිඩෝරව මොන්ස්ටර් සීරෝ කියන නමින්ත් හඳුන්වනවා. වෙනත් ග්‍රහලෝකින් ආපු මේ මොන්ස්ටර් ගොඩ්සිලාට විරුද්ධව ඇල්ෆා කෙනෙක් විදියටත් කටයුතු කළා. ඒ වගේම ගිඩෝරා ඔක්සිජන් විනාශකයෙන් බේරි ඉතා ඉක්මනින් තමාව නැවත ප්‍රතිනිර්මාණය කරන තෙක්ම මොනාක් සංවිධානයේ විසින් හිතාගෙන හිටියේ ගිඩෝරා කියන්නේ පෘථුවේ ස්වභාවිකත්වයේම කොටසක් විදියට. ඉලේන් චින්ගි පුරාණ මිත්‍යා ග්‍රන්ථවලට අනුව ගිඩෝරා කියන්නේ වෙනත් තාරකාවක සිට පෘථුවියට වැටි ඇති සත්වයෙක්. ඒ වගේම මේ ග්‍රන්ථවල සඳහන් වන විදියට බොහෝ ටයිටන් වරුන්ගේ මරණයට හේතුවත් ගිඩෝරා. ඉතින් මීට වසර ගණනකට කලින් ගොඩ්සිලා හා ගිඩෝරා අතර ඇති වූ සටනකදී ගිඩෝරා ඇන්ටාර්කටිකාවේ අයිස් අතර සිර වෙනවා. ඊට පස්සේ ගිඩෝරා නැවත එළියට එන්නේ 21 වන සියවසේදී. මෙයාලගේ හැකියාවන් ගැන කතා කරනවා නම් ශාරීරිය හරහා ජෛව විද්‍යුත් ධාරාවක් ගමන් කර වීමටත් බලශක්ති ප්‍රබව ආහාරයට ගැනීමටත් කෙලින්ම බලශක්තිය අවශෝෂණය කරගන්නත් ගිඩෝරාට පුළුවන්. ඒ වගේම ශක්තිමත් ශරීර ආවරණය නිසා අනිත් හැම ටයිටන් වරයෙක්ටම වඩා වැඩි දරාගැනීමේ ශක්තියකුත් ගිඩෝරාට තියෙනවා. ඊට අමතරව විද්‍යුත් ධාරා හැසිරවීමටත් තමා වටා කුණාටු ඇති කිරීමටත් ගිඩෝරාට පුළුවන්. ඊළඟට මූටෝ ගැන කතා කරනවා නම් මූටෝව පරපෝෂිත ටයිටන් වරයෙක් විදියට හඳුන්වන්න පුළුවන්. මවුන් තම වර්ගය බෝ කරන්නේ ගොජිරා වර්ගයේ හෝ තවත් ටයිටන් වරුන්ව මරලා දාලා ඔවුන්ගේ විකිරණශීලී ශරීර තුළ බිත්තර තැන්පත් කිරීම මගින්. ඉතින් මූටෝ සත්වයාත් පෝෂණය වෙන්නේ පෘථිවියේ තියෙන විකිරණ වලින්. කාලයක් සමග මූටෝ වර්ගයේ ටයිටන් වරු විශාල වශයෙන් මිය ගිය නිසා මවුන්ගෙන් ඉතුරු වෙන්නේ ගොජිරා වර්ගයේ සත්වයෙකුගේ ශරීරය තුළ තැන්පත් කර තිබූ බිත්තර දෙකක් විතර. මේ බිත්තර දෙකෙන් එකක් තමයි ගිඩෝරගේ කැඳවීම මත අවදි වෙන්නේ. මේ සත්වයාගේ හැකියාවන් ගැන කතා කරනවා නම් මෙයාලට තියෙනවා නියපොතු වගේ ගොඩක් ශක්තිමත් කකු දෙකක්. ඒ වගේම මූටෝලට එකෝලොකේෂන් භාවිතා කරලා සන්නිවේදනය කරන්න පෘථිවියේ රේඩියේෂන් තාවය අධික ස්ථාන හඳුනා ගන්නත් පුළුවන්. ඊට අමතරව මවුන්ගේ නියපොතු හරහා විද්‍යුත් චුම්බක සන්ධානයක් මුදාහැර ඒ තුළින් සැතපුම් දෙකක් පමණ දුර තියෙන සෑම විද්‍යුත් භාණ්ඩයක්ම අක්‍රිය කිරීමටත් මවුන්ගේ පිරිමි සත්වයාට පියෑඹීමටත් පුළුවන්. එමෙන්ම මූටෝලට හොඳ බුද්ධියක් වේගයක් හා දරා ගැනීමේ ශක්තියකුත් තියෙනවා. ඉතින් ඊළඟ ටයිටන්වරය විදියට මෝත්‍රා ගැන කතා කරමු. මෝත්‍රා කියන්නේ ගොඩක් බලවත් කෘමිය. මීට වසර 10000කට විතර කලින් යුනාන් ප්‍රදේශයේ මිනිස්සු මෝත්‍රාව දේවත්වයෙන් සලකලා තියෙනවා. ඒ වගේම මෝත්‍රාගේ බිත්තරය ආරක්ෂා කරන්න වෙනම දේවාලයක් පවා ඔවුන් විසින් ඉදිකළා. ඉතාමත් දරුණු ප්‍රාග් ඓතිහාසික යුගයක සිට පැවතෙන මවුන්ගේ ශරීරය ඒ කාලවලට ගැලපෙන ලෙස නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේම 21 වන ශතවර්ෂය වෙනතෙක් මෝත්‍රාගේ බිත්තරය යුනාන් ප්‍රදේශයේ මිනිසුන් විසින් ඉදිකළ දේවාලය තුළ ආරක්ෂා වූ අතර කාලයක් සමග මෝත්‍රාව දේහත්වයෙන් ඇදහු ගෝත්‍රික ජනතාවද විනාශ වූ බවට සඳහන් වෙනවා. මෝත්‍රාගේ හැකියාවන් ගැන කතා කරනවා නම් මෝත්‍රාට මරණයෙන් ආපසු පැමිණීමේ හැකියාවක් තිබෙනවා. මෝත්‍රාගේ පෙර ස්වරූපයේ මිය ගිය විට නැවත කීටයෙකුගේ ස්වරූපයෙන් ඉපදෙන්න පුළුවන්. මේ විදියට මෝත්‍රා කිහිප වරක්ම මරණය ජයගෙන තිබෙනවා. මීට අමතරව තියුණු ඇඟිලි හොඳ දරා ගැනීමේ ශක්තියක් හා බලශක්ති විසරණය කිරීමේ හැකියාවක්ද මෝත්‍රාට තියෙනවා. ඒ වගේම මෙයාගේ ඇඟින් පිටවෙන කිරණ මගින් මෝත්‍රාගේ හැඟීම් බලා ගන්න පුළුවන්. ඒ මෙයාගේ පිහාට රතුපාට වෙලා තිබුණොත් දරුණු ස්වභාවයක් පිහාට නිල්පාට වෙලා තිබුණොත් හොඳ ස්වරූපයක් දැක ගන්න පුළුවන්. ඊට අමතරව මෙම සත්වයෙන් ප්‍රහාර එල්ල කිරීමේදී මුඛයෙන් මකුළු දැල්වෙන ව්‍යූහයක් පිට කරනවා. ඉතින් දැන් ගොඩ්සිලාටයි කොම්ටයි විරුද්ධව සටන් කරපු බලවත්ම විලන් කෙනෙක් වන මෙකා ගොඩ්සිලා ගැන කතා කරමු. මෙකා ගොඩ්සිලා මුලින්ම නිර්මාණය කළේ 1974 බ්ලැක් හෝල් 3 ප්ලැනට් එකේ ඉන්න ඒලියන්ස්ලා විසින්. ඒ ගොඩ්සිලාව විනාශ කරලා පෘථිවිය පාලනය කරන්න. ඉතින් මෙහිදී ගොඩ්සිලා හා මෙගා ගොඩ්සිලා අතර විශාල සටනක් ඇති වුණත් ගොඩ්සිලාට මෙගා ගොඩ්සිලාව පරද්දන්න බැරි වෙනවා. මේ නිසා මිනිස්සු තවත් මොන්ස්ටර් කෙනෙක්ව අවදි කරවනවා. ඒ තමයි කිං සීසර්. අවසානයේදී කිං සීසර් හා ගොඩ්සිලා එකතු වෙලා දරුණු සටනක් දීලා මෙකා ගොඩ්සිලාව පරද්දනවා. ඊට පස්සේ මෙගා ගොඩ්සිලාව නිර්මාණය කරන්නේ සාගරයේ ඉන්න ටයිටන් කෙනෙක් වෙන ටයිටන සෝරස් සමග සටන් කරන්න. නැවත 1993 ජී ෆෝස් කියන හමුදා විසින් ඉතුරු වෙලා තිබුණු මෙගා ගිඩෝරගේ කොටස් එකතු කළා. මිනිසුන්ගේ ආරක්ෂාවට මෙගා ගොඩ්සිලාව නිර්මාණය කරනවා. ඊළඟට 2002 JFDF කියන සංවිධානය විසින් මෙගා ගොඩ්සිලාව නිර්මාණය කළා. මේ විදියට අපට මෙගා ගොඩ්සිලාව දකින්න ලැබුණු කාලයන් ප්‍රධාන යුග හතරක් යටතේ දක්වන්න පුළුවන්. ඒ ෂෝවා යුගය, ඒසි යුගය, මිලේනියම් යුගය හා රේවා යුගය. ඉතින් මොන්ස්ටර් වර්ස් එකේ ඉන්න මෙගා ගොඩ්සිලා ගැන කතා කරනවා නම් මෙයාව නිර්මාණය කරන්නේ එපෙක්ස් ආයතනයේ සභාපති වෝල්ටර් විසින්
ගිඩෝරගේ DNA හා එපෙක් සයිබර්නටික් ලගේ දියුණු තාක්ෂණය එකතු කළා. හැබැයි මොවුන්ගේ අතින් සිදුවන වැරැද්දක් නිසා මෙගා ගොඩ්සිලාව මොවුන්ගේ පාලනයෙන් ගිලිහෙනවා. ඉතින් මොන්ස්ටර් වර්ස් එකේ ඉන්න ප්‍රධානම ටයිටන් වරු ගැන මේ ටික තමයි කතා කරන්න තියෙන්නේ. එහෙමනම් දැන් ස්කල් අයිලන්ඩ් එක ගැන කතා කරමු. දකුණු පැසිෆික් සාගරයේ පිහිටා තිබෙන මේ දූපති මිනිස් හිස් කබලක හැඩය සහිත පාෂාණමය කන්දක් පිහිටා තිබෙනවා. එම කන්ද හඳුන්වන්නේ ස්කල් මවුන්ටේන් කියන නම. ඒ වගේම ස්කල් අයිලන්ඩ් එකේ විශේෂත්වය තමයි හැලෝ අර්ත් එකට විවෘත වෙලා තියෙන ගේට් එක පිහිටා තිබීම. ඊට අමතරව ස්කල් අයිලන්ඩ් එකේ ඉන්න ඉවි ගෝත්‍රිකයෝ ගැන කතා කරනවා නම් මවුන් මේ දූපතට එන්නේ කොන් ස්පේෂියස්ලගේ විනාශයේ අවසාන හරියේදී. ඉවි ගෝත්‍රිකයන්ගේ ආරක්ෂකයා විදියට සලකන කොන්ව මවුන් විසින් දේවත්වයෙන් අදහනවා. තවත් විශේෂම කරුණක් තමයි මේ ඉවි ගෝත්‍රිකයෝ ජීවත් වන ගම්මානයත් වනාන්තරයක් වෙන්වෙන විදියට විශාල පවුරක් ඉදිකරලා තියෙනවා. ඒ මේ ස්කල් අයිලන්ඩ් එකේ ඉන්න දරුණු විලෝපිකයන්ගෙන් ආරක්ෂා වෙන්න. ඉතින් දැන් මේ දූපතේ ඉන්න විලෝපිකයෝ ගැන කතා කරනවා නම් ස්කල් ක්‍රෝලස්ට ප්‍රධාන තැනක් ගන්නවා. මෙයාලා නිතරම බඩගින්නේ ඉන්න සත්තු ජාතියක් විදියට හඳුන්වන්න පුළුවන්. ඒ මෙයාලා යන මාර්ගයේ ඉස්සරහට හම්බෙන ඕනෑම ජීවියෙක්ව ආහාරයට ගන්න නිසා වේගයෙන් ගමන් කිරීමටත් උණුසුම් රුධිරය හඳුනා ගැනීමටත් හොඳින් සටන් කිරීමටත් හැකියාව තියෙන ස්කල් ක්‍රෝලර්ස්ලගේ භයානකම ආයුධය විදියට මවුන්ගේ ශක්තිමත් දිව හඳුන්වන්න පුළුවන්. මීට අමතරව ස්වම් ලෝක්ටස් මවුන් මඩවගුරු සහිත ජලජ පරිසරවල ශාකයක් ලෙස රූපාන්තරණය කරගෙන තමා වෙත පැමිණෙන ඕනෑම ජීවියෙක්ව ගොදුරු කරගන්නවා. ඊළඟට සයිරන් ජෝ සත්වයා ගැන කතා කරනවා නම් අඩි 65ක් පමණ දිග සයිරන් ජෝ ඉස්කල් අයිලන්ඩ් එකේ ඉන්න වැඩිම හැපුම් බලයක් තියෙන සත්වයාද වෙනවා. ඩිජකල් කියන සත්වයාත් ඉස්කල් අයිලන්ඩ් එකේ ඉන්න දිවියෙක් වගේ ක්‍රියාශීලී රංචු වශයෙන් දඩයක් කරන ජීවියෙක්. ඒ වගේම එකපාරි මස් කෑල්ලක් කඩාගන්න පහර දෙන්න ඕන ස්ථානය දන්න තියුණු හොටක් තියෙන ලීෆ් වින් කියන පක්ෂියත් මේ දූපතේ ඉන්න භයානකම විලෝපිකේ. මීට අමතරව මූන් ස්පයිඩර් මැග්මා ටර්ටල් ඉස්පෝ මැන්ටි මද ලෝංග් ලෙග් වගේ තවත් විශාල සත්වයින් රාශියක් මේ දූපතේ ඉන්නවා. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක ගැන අදහස් පහලින් කමෙන්ට් කරන්න, ලයික් කරන්න, තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම තමයි ඔයා අපේ YouTube channel එක තාමත් subscribe කරලා නැත්නම් අදම subscribe කරලා එකතු වෙන්න. බෙල් icon එකත් click කරන්න. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.